සනටයිවි ඩි හතරයිවෙලාව. බනහන්න අයත් සූදානම. බනහන්න සූදානව මොහෝතේදී අපේ බොහෝ දෙනකොට තිබෙන එක් ඇැටලුවක් මට මතකට නැගෙනවා. ඒේතමයි බනහන්න සූදානම් වන විටම මාත්‍රකාව දේශනා කරන විටම අපට හිතෙනවා මේ කාරණානං මා දන්නව අනේද. මම දන්නව අනේද කියලා. හැබැයි අපි බොහෝ දෙනකොට තියබෙන අදැහමතමයි අපි දන්නවා කියා හිතාගෙන ධර්ම දේශනාාවශෂවනය කිරීම ඒතරං හොඳින් නොකලෝත් අවසානයේ දී පෑය අහවරවී අපේ හිතට මේ ධර්මය දහරණය නොවන බව. එනිසා බුදුරජණ වහන්සේ හා සස්ධන විට මේ ලෝකේ කවුරුත් දන්නා දේවල් අපේ පයිට පෑගෙන දූවිලු වගේ ඉතා කුඩා. එනිසාම උන්වහන්සේ දේශනා කළ මේ ධර්මකරුණු. වලපනේ රතනවංශ්‍ර ස්වාමින් වහන්සේ යළි මතක් කර දෙෙද්දී ඉතා සාවධහනව මුලසිට අසමු. ධර්මානු ශාසනාව. දේශු කියාණන් වහන්සේ වාදදුව මොරන්තුඩුව කුඩා ගෝනදුව, උත්තර චේතියාරාම මහාවිහාරාදිවාසී, ඓතිහාසික වීදාගම සිරි ගනාලන්ද පිරිවෙනෙහි සහ, කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනේ දමිළ විශයභාර ආචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද ප්‍රවීනාචාර්ය, මහාවංශ පරිවර්ථක මණ්ඩලෙහි දමිල භාෂා මහාවංශ පරිවර්ථක පූච්චපාද වලපනේ රථනවංශ ස්වාමින්ද්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාසනාවේ දායකත්වය දරන්නේ ගල් කිස්ස හුළුදාගොඩ පාර හුළුදාගොඩ උද්‍යානය අංකතිස් දෙකෙන් තුන ඒ එක නිවසේ පදිංචි චන්ද්‍රලතා පියසීලී මහත්මිය. මැල්සිරිපුර වනායාය පදිංచි U.G ලීලාවතී මහත්මිය ඇතුළු දූදරු මුණපුරු මිනිபரியன். හිங்குරක් ගොඩ தாනායම් පාර අංක එකසි අසූ පහින් දෙක නිවසේ පදිංచි MA කුසමලතා මහත්මිය සහ Mඒ ධර්මසේන මහතා. පාල දුර ஆතර් වීදියස්මාවත අංක තිස්සට නිවසේ පදිංచි චින්තා ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ දූදර ුණපුරු මිනිපரியියන්. ාදුක්ක මළගල සිරිනිවස අංක දෙසිය පනස් හතනිවසේ පදිංචි ස්ුවර්ණා හස්ථනායික ම හත්මිය. වයන් ගොඩ අංකානු දෙකෙන් දෙකනිවසේ පදිංචි සුමේදා පොඩිමැණකේ මහත්මිය ඇතුළු පිරිස. සැදහවතුනි මජජමනිකායේ කන්ද රත සූත්‍රය ඇසුරු කරගෙනයි දේශකානන් වහන්සේ අද ධර්මානු ශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්මස්්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලේ සමාදන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාධූ, සාධූ, සාධූ. නමුෝ තස, භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනංගච්්ඡාමි බුද්ධන් සරණංගච්චාමී සම්මං සරනංගච්චා දang saang gaca සgang saanggaczaමි සhang saang gacaම නති පබුද්ध saanggaczaමිනතිang පබදhang saang gacaම නති පදම saanggaca du tiangpiddah <muchas> mang sarenang gaca mi du tiang pisanghang sareang gacaami du tiang pisangganghang sarenang gaca mi tiang pibuhang sareang gacaami tapiang pibuhang sarreang gaca hatiang pidamang sareang ga caami Ta am pidahang sarenang gacaami hatiang pisanghang sarrenang gaca තතියම්පි සංඝන් සරණං ගච්ඡා පානතිපතාවේරමනී සික්කහ පදන් සමාදයාමි පාන අතිපාතා වේරමණී සික්කහා පදැන් සමාධයාමි අදින්නදානවේරමනී සික්කහ පදන් සමාධයාමි අදින්නා නාධන වේරමණී සික්කහා පදන් සමාධයාමි කාමීසු මිච්චාචාරාවේරමනී සික්කහ පදන් සමාධයාමි කාමේ සු මිච්චාචාරා වේරමණී සික්කහා පදන් සමාධයාමින් මුසාවාද වේරමනී සික්ක පදන් සමාධයාමි මුසවාදා වේරමණී සික්කහා පදන් සමාධයාමී සුරාමේරය මජ්‍ය පමාදට්ටනාවේරමනිි සික්කහා පදන් සමාදයාමි සුරාමේරය මජ්‍ය පමා දට්ටහන වේරමණී සික්කහා පදන් සමාධයාමි සදුු සතු සතු සමං තා චක්කවාලේසූ අත්‍රාගච්චං තුදේවතා සද්ධංමං මුනිරාජස්ස සුනංතු සගගමොක්හදං ධංම සවන කාලෝ අයංබදන්තා හංම සවන කාලු අයං බදන්ත ධංම සවන කාලෝ අයං බදන්ත සදු 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 නමුතස්ස භගවතුෝ අරහතුූ සංමා සංබුද්ධස්ස නමුතස්ස භගෙවතෝ අරහතෝ සංමා සංබුද්ධස්ස නමු තස්සෙ භගෙවතෝ අරහතෝ සංමා සංබුද්ධස්ස ඊතස්සෙ භගෙවාකාලෝ. ඉතස්ස සුගතෝකාලු යං භගවායිමි චත්තාාරෝපුගලේ විත්තාරන විභජේය භගවතෝ සුත්වාභිකුදාරි සංති. තේනහි භිකවේ සුනාත සාධුකං මනසිකරෝත භාසිසාමි ඒවන් භංතේතිකෝතේ භික්කුභගවතු පච්චා සූසුන් භගවා තදවෝචච ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි ස්වදේශය සේවයෙහි ආගමි කාංසය මගින් පටිගතකොට විසුරුවා හරිනු ලබන මේ උතුම් වූ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන රටවැසි ලෝවැසේ සත්පුරුෂ පින්වන්තො ඔබසැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනු ලබනවා. බොහොමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව. මේ ධර්මානු ශාස්සනාව ශ්‍රවණය කරන පින්වන්ත ඔබ සැමට මේ උතුම්මූ ධරමානු ශාසනාව නිවන් දොරටුවක් බවටම පත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් මූලික වශයෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. සැදහැති පිංවත අද දවසේ වන්ත ඔබට පැහැදිලි කරලා දෙන්නට අදහස් කළේ මජ්ජිම නිකායේ මජිම පන්ාසකේ ගහපතිවගගයෙහි පළමු සූත්‍රය හැටියට සඳහන් වන කන්දරක සූත්‍රදේශනාව තතාගතයන් වහන්සේත් කන්දරක කියන පරිප්‍රරාජකයත් පෙස්ස කියන ඇත්ගෝවවත් අතරත ඇතිවුණ සංවාදයක ප්‍රතිඵලයක් හැටියතයි මේ අසිරිමත්තෝ සෝත්‍රදේශනාව නිර්මාණය වනේ. මේ සූත්‍රයහිදේ ලෝකයේ සිටින පුද්ගල චරිත හතරක් පිළිබඳව දසබලධාරින් වහන්සේගේ අවධානය යොමුවෙලා තියෙනව කියන එක සූත්‍රය අධ්‍යයනය කරන විට අපට වැටහෙන කාරණාවක්. එනිසා අපි අදහස් කළේ මේ පුද්ගල චරිතහතර පිළිබඳව භාග්‍යවතුන් වහංසි ධරමාන සමයේ වදාල, විභජන පිළිබඳව වෙනස්කම් පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට. තතාගතයන් වහන්සේ එදා ධර්ම චාරිකාවෙ වැඩම කරලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් චම්පානුවරට ළඟා වුනා. තතාගතයන් වහන්සේ මේ විදිහට චම්පානුවරට ළඟා වෙන්නේ දිනවරයක් කිහිපයක් එහි වැඩ ඉන්නවාය කියන අදහසින්. සූත්‍රය ආරම්භවෙන්න මේ විදිහට ඒකං සමයන් භගවා චම්පායං විහරති ග්ගරාය පොක්කරනියාතීරේ. මහතා බික්කු සංගේන සද්ධින්. කතාගතයන් වහන්සේ එදා චම්පානුවර ගග්ගරා කියන පොකුණු තෙරටයි වැඩම කළේ. ධර්මචාරිකාවෙ වැඩම කරලා චම්පානුවරත් දහම්චාරිකාවෙ වැඩම කරන්නට ඕන කියන අදහසින් සෙනසුනක් විපරම් කරලා විමසල බැලුව. ගග්ගරවතී කියන බිසව සිහිපත් වන්නට එදවස චම්පානුවර රජකම් කරපු රජ කෙනෙකු විසින් නිර්මාණය කරපු දර්ශනීය පොකුණක් තිබුණක් ඒ පොකුණයි ග්ගරා කියලා හැඳින්නුවි. මේ ගග්ගරා පොකුණුතෙර සුදුසුයි කියලා දසබලධාරින් බහන්සේ තීරණය කලා වැඩඉන්නට ංසියයක් ශ්‍රාවකයිෙන් බහංසේලා පිරිවරාගෙන මාර්ගස්ත පලස්ත පොහුදුන් ස්වභාවද දරන ශ්‍රාවකයිෙන් බහංසේලාව පිරිවරාගෙන ගග්ගරා පොකුණුතෙර නාතයන් වහංසේ එදා වැඩහිටී. බුදුපියාණන් බහංසේව දකින්නත වහන්සේගේ කේර්තිරාවය ඔස්සේ මිනිසුන් පැමිණයා. සිහිපත් කලාා ස්වාමීනී ඔබ වහන්සේගේ කේර්තිරාවය චම්පා නගරය පුරාවටම නුවර පුරාවටම පැතිරෙනවා. අපි ආාවේ ඔබ වහන්සේව බැහැ දකින්නට. වන්දනා කලාා නාතයන් වහන්සේ ධර්මය දේශනා කළා. ධර්මය අසලා මේ ඇත්තන්ගේ ප්‍රසාදය නිසා ඩිගිං දිගටම තතාගතයන් වහන්සේ පිළිබඳවම මේ නුවර පුරාම ප්‍රචාරය වනා උන් වහන්සේගේ අසිරිමත් භාවය සහ ශ්‍රාවකයෙන් බහන්සේලාගේ ශික්ෂණය පිළිබඳවත් කීර්තිරාවයකුයි පැනනැගුණි. මෙසේ දිනවර කිහිපයක් ගත වෙනකොට අතකෝ පෙස්සෝච, හත්තාරෝහ පුත්තෝ, කන්දරකෝච පරිබ්භාජකෝ යේන බගවා තේනුප සංකමි. මේ කීර්තිරාවය ඇහිලා තතාගතයන් වහන්සේ වැඩඉන්න දිශාවට ග්ගරා පොකුණු තෙරට පෙස්ස කියන හත්තාරෝහක පුත්‍රයත් එනම් පෙස්ස නම් ඇත් ගොව්වත් කන්දරක කියන පරිබ්බ්‍රාජකයත් උන් බහංසේ දකින්නට පැමිණිය. එන අතර මගදි සෙනසුන පිළිබඳව විපරම් කළා වටපිට මැනවින් බැලුව. ඔවුනට හිතෙනවා අපි එක් අයිෙක් දෙදෙනෙක් එක්කුුණහම මහත් ගෝසාාවක් ඇතිවෙනවා. උච්චා සද්දා මහා සද්දා. උ හඬක් මහත් වූ හඬක් ඇහෙන්නේ අපි කිහිප දෙනෙක් එකත වුණහම. නමුත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයින් වහන්සේලා මෙ පමණ පිරිවරාගෙන ඉඳලත් කිසිම ගෝසාාවක් නෑ. පරිසරේ නිහඬභාවය රැකෙමින් උන් වහන්සේලා උන් වහන්සේලාගේ කාරයයන්හි නියලිලා ඉන්නවා. වෘක්ෂමූලිකව තුරුගොම අතරත. බොහොමත්ම සමවත් සුවයෙන් වැඩ ඉන්න ශ්‍රාවකයෙන් වහන්සේලාව මේ ඇත්තො දැක්කා. භාග්‍යවතුන් වහන්සේ හමුවෙෙහිදිසිහි පත්කලා ස්වාමීණී මෙපමණ ශ්‍රාවක පිරිසක් පිරිවරාගෙන වැඩ ඉන්න ඔබ වහන්සේ සැබවින්ම ආශ්චරය වූ පුද්ගලයෙක් සැබවින්ම ආශ්චර්යයයි අත්බුතයි ස්වාමීණී. මේ තරන් පිරිසක් මැනවින් හික්මවල තියෙනවක් කීවහම පුදුමාකාර ප්‍රසාධයක් ඇති වෙනවා. ස්වාමීනි මම වටපිට බැලුව තුන්හි භූතන් තුන්හි භූතං, බික්කු සංගන් අනුවිලෝකෙත්වා. බොහොමත්ම නිහඬව මේ පරිසරේ නිහඬ බවත් රැකගෙන ඉන්න මේ ඇත්තංව දැකපු මට හිතුනේ ඔබ වහන් සේ, සම්මා බික්කු සංහන්, පටිපාදිතෝ, මැනවින් භික්‍ෂු සංඝහයාව හික්මවල තියෙනවා කියලා. මට මැනවින් වැටහුණා ස්වාමීණි. මම වෙනත් ශාස්ත්‍රෝවරුන් දැකලතියෙනවා. නමුත් මෙවැනි හික්මීමක් තියන ශ්‍රාවක පිරිසක්නං මම දැකලනෑ. ස්වාමීණී බෙහෙවින්ම ආශ්චර්යයි. බෙහෙවින්ම අත්බුතයි. අච්චරියංබෝ ගෝතම, අබ්බුතංබෝ ගෝතම. මැනවින්ම ස්වාමීණි මේ කාර්යය. ආශ්චරයයි. කන්දරක මගේ ශ්‍රාවකයින් බහංසේලා බාහිරව සංවර වෙනවාට වඩා ආධ්‍යාත්මීය වූ සංවරභාවයක් ඇතිකරගන්නට අජ්්‍යත්තං වූපසන්ත චිත්තෝ විහරාම. ආධ්‍යාත්මීය වූ සංවරභාවයක් ඇතිකර ගන්නවාය කියන අධිෂ්ඨානයෙනුයි මේ විදිහට වැඩයින්. එනිසා ඒ ඇත්තන්ගේ බාහිරව දැක්කත් ප්‍රසාදය ඇතිවෙනවා, අභ්‍යන්තරිකමය වශයෙන් දැක්කත් ප්‍රසාධයක් ඇතිවෙනවා. අභ්‍යන්තරික වූ විසුද්ධය නිසා බාහිරව කෙසේ වුවත් සංවරභාවය ඇතිවෙනවා. එනිසා කන්දරක මෙතන වැඩෙ ඉන්න මේ ඇත්තො අතරත සංතෙහි කන්දරක බික්කු ඉමස්මිින් භික්කු සංගේ අරහංතෝ කීනාසවා. මෙතන වැඩඉන්නවක් ශීනාස්ත්‍රවයන් වහන්සේලා. සංත සේලා සංත වෘත්තිනෝ නිපකෝ නිපක වෘත්තිනෝ. ශාංක්ත පැවතුම් ඇති දමනය කළ ඉඳරං ඇති. ්‍රහත්වීමේ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයින් වහන්සේලා වැඩඉන්නවා. එනිසා ප්‍රසාදයක් ඇතිකරගන්නට පුළුහනි. නිවැරදිව සීලය තුළ පිහිටල ශික්‍ෂණයක් බලාපොරොත්තුවන පිරිසකුයි මේ ගගගරා පොකුණුතෙරේ වැඩ ඉන්නේ. තේ චතුසු සතිපට්ටානේසු සුපට්ටිත චිත්තා විහරන්තේ මෙහි වැඩඉන්න බොහෝ ශ්‍රාවකයෙන් වහන්සේලා සතර සතිපට්ටානය තුළ මැනවින් මනස පිහිටුවාගෙන වාසය කරන පිරිසක් කායි කායානු පස්සී විහරති කය අනුව නිරංතරයෙන්ම විමසල බලලා සතෝ සම්පජානු සිහිනුවන නිවැරදිව පවත්වා ගන්නට තරං හැකියාවක් තියන පිරිසකොත් මෙතන වැඩඉන්නවා. එසේ භාග්‍යවතුන් බහංසේ වදාලේ සෝවන් සකදාගාමි, අනාගාමි අරිහත් කියන, මාර්ගස්ත වූත්, පලස්ත වූත්, ශ්‍රාවකයෙන් බහංසේලා ගග්ගරාපොකුණුතෙර. ඇසුරු කරමින් වැඩ ඉන්නවාය කියලයි. බලන්ත මොන තරන්නං ආශ්චර්ය දැකුම්කලු මනසට ප්‍රසාදයක් ඇති කරවන අවස්ථාවක් වෙන්නට ඇතිද. දුටු සැනිින් ප්‍රසාදයක් ඇතිවෙනවා. නාතයන් වහංස සිහිපත් කළේ සීලවාහෝත සිල්වත්වෙන්නට ඕන. ආචාර ගෝචර සමාපන්නෝ ඇවතුම් පැවතුම් පිළිබඳව සීලයක් රකින කෙනෙක් මැනවින් වටහාගන්නටත් ඕන. තමන් සීලයක් රකින කෙනෙක් අන් අයට වඩා වෙනස් ස්වරූපයකට ජීවත්වෙන කෙනෙක්. එනිසා මගේ පැවැත්ම මගේ ක්‍රියාකලාපය මෙන්න මේ විදිහටයි සිද්ධ වියයුත්ය කියලා ඔහු තීරණය කළ යුතුයි. එයට අනුවයි කටයුතු කරන්න එනිසා තතාගතයන් බහන්සේගේ ශ්‍රාවකයෙන් බහංසේලා පිළිබඳව එදවස එසේ කන්දරක නම් පරිබ්බ්‍රරාජකයා සිහිපත් කලා මැනවින් ප්‍රසාදය ඇති කරගෙන. ඒ අනුව ඔහු සිහිපත් කරනවා අතීතයේ බුදුවරු මැනවින් ශ්‍රාවකයිෙන් වහන්සේලාව ශික්ෂණය කරපු අගත් අනාගතේ පහළවන බුදුවරු එය එසේම ශික්‍ෂණය කරවන බවත් ඔබ වහංසේගෙ මේ දේශනා තුළින් ඔබ වහංසෙට් සමගමේ වැඩයින්න ශ්‍රාවකයිෙන් බහංසේලාගේ ශික්‍ෂණය තුළින් අපට කියන්නට පුළුවනි අතීතයෙත් මනාශික්‍ෂණයක් තිබිලතියෙනව අනාගතයේ පහළවන ඇත්තනුත් ඒ විදිහටම කටයුතු කරවි කියලා ස්වාමීණී ඔබ වහන්සේග මේ ශ්‍රාවකයින් වහන්සේලාව දැක්කහම ඕ නෑම කෙනෙකුට වැටහෙනවා. එනිසා ලෝකයේ පහළවන බුදුවරු නිරංතරයෙන් ශික්ෂණය පිණිස බාහිරශික්‍ෂණය නොව අ්‍යන්තරික වූ ශික්ෂණයක් බෙහෙවින්ම බලාපොරොත්තු වෙන වගයි මෙහිදේ. බිග්‍රහවන්නේ. එනිසා සිහිපත් කළා මේ ආකාරයට නිරංතරයෙන්ම ශ්‍රාවකයෙන් වහන්සේලා ප්‍රසාදය වැඩිදවුණු කරවන රටාවටමයි කටයුතු කරන්නේ කියලා. පිංවත අසල හිටිය පෙස්ස කියන ඇත්කොව්වා සිහිපත් කරනවා ස්වාමීනී භාග්‍යවතුන් වහංස සතර සතිපට්ටානය පිළිබඳව අපි මැනවින් අහලතියෙනවා. ස්වාමීනී සත්තානං විසුද්ධයා මේ සතිපට්ඨානය සත්වහින්ගේ විසුද්ධය පිණිස පිහිටවෙනවා කියලා මම අහලතියෙනවා නි්බානාය සච්චිකිරයාය. ස්වාමීණින් නිවන සාක්ෂාත් කරන්නට මෙ සතිපට්ටානය පිහිටවෙනවා කියලා අහලතියෙනවා. මයංපි භංතේ චතුසු සතිපට්ඨානේසු සුපට්තිිත චිත්තා විහරාම. ස්වාමීණී ගිහිගෙහිවාසය කරන අපි හැකි ඇම වෙලාවකම සතිපට්ටානය පිළිබඳව සිහිය පවත්වා ගෙනයි ස්වාමීණි වාසය කරන්න. ස්වාමීණී භාග්‍යවතුන් භහංස අහං භංතේ පවෝහොමි හත්ති දම්මන් සාරේතුන්. ස්වාමීණින් මත පුළුවනි ඇතුම් දමනය කරන්නට මට ඕන විදිහට ඇතුන්ව මෙල්ල කරන්නට පුළහනි. ස්වාමීනී මම මගේ නිවස්සයින්දලා චම්පානුවරත ඇතුම් දෙතුන් දෙනෙක් වුවත් ස්වාමීණී කැඳවාගෙන එනවා. ස්වාමීණී මේ ඇතුම්ව දමනය කරන එක මහකාරයක් නෙමේ. ස්වාමීණී තිරිසං සත්වයිංව අපට ඕන විදිහට හසුරවනයක මහකාරයක් නෙමින්. හැබැයි ස්වාමීණී මෙත් තිරිසංසත්වයෝ හරි විවෘර්තයි. මළමූ පහ කරන්නට හිතුනොත් තැනක් නොතනක් බලන්න නෑ ඔවුන් ඒ කාරීය සිද්ධ කරනවා. යනින මගේදී අත්තක් බිඳින්නට හිතුනොත් ඒ අත්ත බිඳිනවා එහිදීද තැනක් නොතැනක් බලන්නේ නෑ. ස්වාමීනී අදහස් ඔවුන් වහාම ඒ අනුවයි ක්‍රියාත්මක කරන්නේ එලි දක්වන්නේ. නමුත් ස්වාමීනී මානව වර්ගයා කියන්න. මනුෂ්‍යයෝ කියලා කියන්නේ මහා අමුතු ක්‍රමේකට ජීවත්වන පිරිසක්. ස්වාමීණි කියන්නේ එකක්. කරන්නේ තවේකක් හිනාවෙලා කතා කළහට ස්වාමීණි වෛරී චේතනාවයි මනසිතියෙන්. ස්වාමීනී මනුෂ්‍යීංබ බොහොමත්ම ප්‍රවේශමෙන් ඇසුරු කළ යුතුයි. වටහා ගන්නට ස්වාමීණී හරි අපහසුයි. ස්වාමීණී එනිසා මට තේරෙනවා සත්තුහිංව දමනය කරගන්නට තිරිසංසත්වහිංව දමනය කරගන්නට පහසුඋනාට. මානව වර්ගයාව පහසුවෙන් තමන්ට ඕන විදිහට පාලනය කරන්නට බෑ. ඒ උනාට ස්වාමීනී මේ ශ්‍රාවක පිරිස දෙස බැලුුවහම. වැටහෙන කාරණාව ඔබ වහන්සේ මෙවැනි විවිධ මනෝභාවයන්න ඇති විවිධ ක්‍රියා කලාපයන් ඇතේ මේ ඇත්තන්භ එක් අයිකු මෙතන සිටිනවා කියන සංඥාවෙන් ජීවත්වෙන විදිහට හික්මවල තියෙනෙකම ස්වාමීණී මහා ආශ්චර්යකාරණයක්. මේ තරං වටිනා කියන හැකියාවක් ඔබ වහන්සේ සතුව තියෙනෙ එක ගැන මගේ පුදුමාකාර ප්‍රසාදයක් ස්වාමීණි ඇති වුණි. නිහඬව වැඩහිටිය සුගතයන් වහන්සේ මෙසේ වදාලා. පෙස්ස මේ ලෝකේ මම පුද්ගල චරිත හතරක් දකිනවා. චත්තාරෝම පෙස පුද්ගලා සංතෝ සංවිජ්්‍යමානෝ ලෝකස්මිින්. පුද්ගල චරිත හතරක් මම මේ සමාජය තුළ මේ මානව වර්ගයා අතරත දකිනවා. මී චත්තාරෝ කවුරුන්දයේ හතර දෙනා අත්තං තපෝ තමංව තවන තමන්ට කරදර හිරිහැර කරගන්න එක් අයෙක් ඉන්නවා. තමන්ට හිංසාවන් පීඩාවන් කරගෙන විඳවන මනුස්ස කොට්ටාසයක් ඉන්නවා. පරංතපෝ අනිත් අයට වද හිංසා පමුණුවන අනිත් අයට කරදර හිරිහැර කරලා සතුටුවන පිරිසකුත් මේ මානව වර්ගයා අතර ඉන්නවා. අත්තං තපෝච හෝති පරංතපෝච තමන්ටත් හිංසා කරව ගන්න අන් අයටත් හිංසා කරලා සතුටුවන. කොට්ටාසයකොත් මේ මානව වර්ගයා අතර ඉන්නවා. නේවත්තං තපෝ පරතපෝ තමන්තද කරදරයක් කරගන්නේ නැතිව අන් අයටද කරදර නොකර. බොහොමත්ම හොඳින් ගුණධර්ම පුරමින් අන් අයටද ගුණධර්ම පුරන්නට මාවත කියයා දෙමින් ඉන්න ඇත්තොත් මේ ලෝකයේ ඉන්නවා කියලා වදාලා. තතාගතයන් භහංසෙ විමසනවා ඉමේ සංපෙස්ස චතුන්නම් පුද්ගලානං කතමෝතේ පුගලෝ චිත්තං ආරාදේති. මි පුද්ගල චරිත හතර අතරින් නුඹගේ මනස දිනාගත්තු. නුඹගේ ප්‍රසාදය ඇතිකරගත්තු පුද්ගලයක් අවරෙක්ද. ස්වාමීනී ගෞතමයන් වහංස. පලවෙනි පුද්ගලය පිළිබඳව මගේ ප්‍රසාදයක් නැෑ. ඔහු තමන් තැවෙන වැඩ කරගන්න නිසා? මම කැමති නෑ ඒ චරිතයට. දෙවැනි පුද්ගලයා අනිත් ඇත්තන්ට වදහිංසා පමුණුවන නිසා මගේ මනසදිනාගත්තෙත් නේ. ඊගාව පුද්ගලයා ස්වාමීණී තමන්ටත් හිරිහැර පමුණුවාගෙන ලෝකයාටත් හිරිහැර පමුණුවන නිසා මගේ ප්‍රසාදයක් නෑ. හතරවෙනි පුද්ගලයා මගේ මනසදිනාගත්තා. න්ටත් යහපත ඉටුකරගන්නව වගේම අන් අයටත් යහපත කරන කෙනෙක් අත්ත හිතායච පටිපන්නෝවා පරහිතායච අන් අයටත් තමන්ටත් යහපත ගෙනදෙන දේවල්මයි කරන්නේ. එනිසා පුදුම ප්‍රසාදයක් මගේ මනස තුළ ඇති වුණා සාකච්ඡාව මිලෙසින් සිදුවෙන අතරේ ඔහු සිහිපත් කලා හන්දචදානි මයං භංතයේ ගච්චාම ස්වාමීනිදැන්මම යායුතුයි. මෙතනින් එහාට කතා කරන්නට වෙලාවක් නෑ බහුකිච්ඡා මයන් බහු කරණීයා බොහොමත්ම කාරයන් තියෙනව කෘතයන් තියෙනව එනිසා බැහැරව යන්නට අවසර කියලා ඒ දෙදෙනම තතාගතයන් බහන්සේට නමස් කාර කරලා නික්මිලා යන්නට ගිය. ශ්‍රාවක පිරිසාමතන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා මහන පණ්ඩිතෝ භික්කවේ පෙස්සෝ මහා ප්ඥෝ මහනෙනි මේ පෙස්ස මහා පණ්ඩිතයෙක් මහා ප්‍රාඥයක් මනා දැනුමක් තියන කෙනෙක්. සචේ භිකවේ පෙස්සෝ හත්තාරෝහ පපුත්තෝ මුහුන්ත මුහුත්තං නිසී දෙය සුළු මොහොතක් පෙස්ස මෙතන හිටියන. පුද්ගලේ විත්තාරේන විභජාමි මේ පුද්ගලය යොහතර දෙනාව මම මැනවින් විග්‍රහ කරනකං සුළු මොහොතක් හිටියනන්. මහතා අත්තේන සංයුත්තෝ අගමිස්ස. ඔහුට මහත් අර්ථයක් වෙනවා කියලා වදාලි. බලන්ට පිනේ බලය කොපමනද කියලා. පි මතුවෙලා එන වෙලාවෙම ඔහුට සිදු වුනා එතනින් නික්මිලා යන්නට පින මතුවෙන තැනින් පාපයේ ස්මතුවීම සුළු මොහොතක් පුද්ගලචරිත විභජනය කරනකං හිටියනම්. ධර්මාවබෝධය ලැබෙනවා කියලයි නාතයන් වහංසි වදාලේ. එනිසා මේ වෙලාවෙෙන් සමවතින් නැගේී සිටපු රහතන් වහංසේලා ආරාධනාක් කලාා. ඒතස්ස භගවා කාලෝ, ස්වාමීනේ ඒ පුද්ගල චරිතහතර විග්‍රහ කරන්නට කාලය. ඒතස්ස සුගතෝ කාලෝ, සුගතයන් වහංස ඒ පුද්ගලචරිතහතර විග්‍රහ කරන්නට කාලය. යං භගවා ඉමේ චත්තාරෝ පුද්ගලේ විත්තාරේන විභජයය. ඔබ වහන්සේ මේ පුද්ගල චරිතහතර මැනවින් විග්‍රහ කරලා දෙනමනක් භගවතෝ සුත්වා බික්කු ධාරයසන්ති ස්වාමීනී සියලු දෙනා වහන්සේම එය අහල ධාරණය කරගනී තේනහි භික්කවේ සුනාත සාදුකං මනසිකරෝත එසේ නම් මහනෙනි අසන්න ධාරණය කරගන්න භාසිස්සාමී දේශනා කරන්නා ඒවං භංතයේ තිකෝතයේ භික්කූ භගවතෝ පච්ච සෝසුන් භගවා ඒ අදවෝච. ඉං අනතුරුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා. අත්තං තපෝ තමන්ට කරදර හිරිහැර පමුණුවන කෙනා. පිංවත තමන්ගේ ජීවිතයට කරූර් වදහිංසා පමුණුවන පුද්ගල චරිතය පිළිබඳවයි මේසිෙහිපත් කලින් තමන් යම්යම් විිසුද්ධි බලාපොරොත්තුවෙන් එදවසතිබූ ස්වභාවය පැහැදිලි කළා අලුගොඩවල්වල ලගිමින් අලුගොඩවල්වල වාසය කරමින් තනකොළ බුදමින් දිනවරයකට දෙකකට වරක් අහර ගනිමින් ශරීරයට අධික දුක්දෙන පිරිස් ඉන්නවා කියලා භාග්‍යවතුන් බහංසි සිහිපත් කළ. එවැනි පුද්ගලයු ලෝකෙ ඉන්නවා. පරන්තපෝ අන්නයට වදහිංසාදීල ප්‍රසාදයක් ඇතිකරගන්නවා පුදුම සතුටක් මේ මිනිස්සුන්ට දැනෙන්. අන්න ඇැත්තන්ට වදහිංසා පමුණුවනේක තුළින්. එදා භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩයින්න කාලෙක ජේතවනින් බැහැරව පින්ඩපාතෙ වැඩම කලා. පිඩපාතෙ වඩින වෙලාවෙ උන්වහංසේ දැක්කා දරු පිරිසක් එකතු වෙලා මච්චකේ බාදෙන්තේ මසුන් මරණවා. විමසුව භාග්‍යවතුන් වහන්සේ භායතතුම්හේ කුමාරකා දුක්කස්ස දරුවෙන නුඹල දුක්විඳින්නට බයයිද. අපිියං වෝ දුක්කහං දුක අපප්‍රිය කරනවද. ඒවන් භංතේ බායාම මයං දුක්කස්ස ස්මීණි දුක්විඳින්ට අපි බයයි. අපිියං නෝ දුක්කන්? දුකහරි අප්‍රියයි අපි කැමති නෑ. එහෙමනං දරුවෙන මාකත්ත පාපකංකම්මං ආවිවා යදිවා රහෝ. එසේනං පාපකර්ම කරන්නට එපා එලිපිටවත් රහසිගතව වත් එනිසයි වදාලේ අන් අයට වදදීල සතුටු වෙන පිරිස් ඉන්නවා. ඒ වගේ පුද්ගලයෝ ඉන්න සමාජයක් කියලා විස්තරක් කලා. අත්තං ටපෝච හෝති පරංතපෝච තමන්ටත් වදහිංසා දෙන අන් අයටත් වදහිංසා දෙන ඇත්තෝ මේ ලෝකයේ ඉන්නව කියලා වදාල යාගහෝම පවත්වපු කාල පරාසේ බුදුරජාණන් භහංසි ධරමාන සමයි ඔබට මතකඇති සත්වයින්ටත් මහා හිංසනයක් ඒ ඇත්තන්ටත් මහාහිංසනයක් රි සං සතුන්ට ඒ මොහොතේ ඒ දුකදැනුනට ඒ කාරයේ නියලෙන කෙනාට පිංවත දිගින්දිගටම දිගින්දිගටම සසර පුරාම එය ගැටලුවක් බවට පත්වෙනවා. එනිසා එවැනි දේවල් කරන එක බොහොම නුසුදුසුදේවල් හැටියට දකින්නට කියල අවදාල්. හතරවෙනි පුද්ගල චරිතය නේවත්තං තපෝ න පරංතපෝ. තමන්ටද කරදර හිරිහරයක් නැතිව අන් අයටද කරදර හිරිහරයක් නැතිව වාසය කරන පුද්ගල චරිතය. තමන්ද ගුණධර්ම පුරමින් අන්නැත්තන්ටද ගුණධර්ම වඩන්නට මාවත කියාදෙන ඒ චරිතය, ලෝකයේ පහළවන ඒ භාග්‍යවතුන් වහන්සේ විතරමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකෙට පහළවෙලා දේශනා කරනවා. තතාගතස්ස භික්කවේ අරහතෝ සංමා සංබුද් දස්සදුවේ දම්ම දේශනා පරියායේන භවන්ති. මහණනි තතාගතයන් වහංස නමක් ලෝකයේ පහළවෙලා දේශනා කරන්නේ ධර්මය මාතෘකා දෙකා කියටතේ. පාපං පාපකතෝ පස්සත අයං පටමෝ ධම්ම දේශනා. පාපකර්ම ලාමකයි කියලා දකිින්ට කියල වදාරනු. මෙය පළමුවෙනි දේශනා. ාපං පාපකතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්්‍යත විමුච්චත අයං දති වූ දම්ම දේශන. පෞකං ලාමකයි කියල දැකලා ඒවාගෙන් නිදහස් වෙන්න විනිර්මුක්ත වෙන්ට කියලයි භාග්‍යවතුන් බහංසි වදාරන්. මෙන්න මේ විදිහට ලෝකයාට යහපත අයහපත කියල දෙන එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා ඒ පහලවේම පරම දුර්ලභ වූ කාරණාවක් ඒ වෙන කවුරුවත් නෙමෙයි තුන්ලොවක් දිනෝ අසහය නායකයන් භහංසේ දසබලධාරින් භහංසේගේ පහළවීම. නිබ්බුතෝ සීතිභූතෝ නිියුණු සිසිල්ලුණු ගතත් සිටත් සනසාගෙන ක්ලේෂ පරිනිර්වාණයට පත් වෙලා. ලෝකයාටම යහපත කියා දෙන වෙන පුද්ගලයෙක් නෑ. එනිසයි එසේ වදාලි. තමන්ට වදහිංසා දෙන අන් අයට වදහිංසා දෙන තමන්ටත් වදහිංසා පමුණුවාගෙන අන් අයටත් වදහිංසා පමුණුවාගෙන ඉන්න පුද්ගලයු ඉන්න ලෝකෙක තමන්ටත් වදහිංසා නැතිව අන් අයටද වදහිංසා නැතිව බොහොමත්ම යහපතින් කාලයගෙවෙන පිරිසකොත් මේ ලෝකෙ ඉන්නවක් කියලා වදාල් අන්න ඒ පුද්ගලයගෙන් මැනවින් ගුණධර්ම අහලා ඒ ගුණධර්ම දියුණු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පිරිත් සමාජය තුළ නිර්මාණය වෙනවා. එසේ නිර්මාණය වූ පිරිසක් තමයි භාග්‍යවතුන් වහංසේගෙන් ධර්මය අහලා ධර්මය ශ්‍රවණය කරලා ශ්‍රාවකත්වයට පත්තුනිේ. සෝතං ධම්මං සුත්වා සද්ධං පටිලබති. ඔහු ්‍රද්ධාව ලබා ගන්නවා ඒ ධර්මය අහලා ප්‍රතිලාභයක් හැටියට සෝ තේන සද්ධා පටිලාබේන සමංනාගතෝ ඉතිපටි සංචික්කති ඒ ශ්‍රද්ධාව ප්‍රතිලාභයක් හැටියට ලබපු ඔහු මෙසේ හිතනවා සම්බාදෝ ගරාවාසෝ ගිහි ගෙදර කියන්නේ මහත් ගැටලු සහිත තැනම් රජාපත්හෝ කෙලෙස් උපදින තැන අ්බෝකාසෝ පබ්බාජ්ජා පැවිද්ධ කියන්නේ අහස්තලය වගේ බැඳීම් බිරහිත තැනක්. එනිසා තතාගත ශාසනයට එකතුවන්නට ඕන කියලා මහත් ශ්‍රද්ධාවකින් ඔහෝ කේසමස්සුම් ඕහාරිත්වා කෙස්රැවුල් බාල තතාගත ශසනයට එකතු වෙලා ගුණධර්ම පුරනවා. කාලෙයාගේ ඇවෑමෙන් ක්ලේෂ පරිනිර්වානයට පත්වෙලා ක්ෂේම භූමිය කරා යන්නට අවැසි මාර්ගයෙහි පිහිටනව කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. පිංවත මේ ලෝකේ ඉන්නවා කියලා සිෙහිපත් කළේ තමන්ට වදදන ඉදිරි බවගමනෙදිත් තමන්ගේ ජීවිතය දුගතිය කරා යන ආකාරයට කටයුතු සිදුකරගන්න පුද්ගලයෝ ලෝකෙ ඉන්නවක් කියලා පළවෙනි චරිතය පිළිබඳව විග්‍රහ කළා. අන් අයට වද දෙමින් අන් අයට හිංසා පීඩා පමුණුවමින් සතුටක් ලබන යම්කිසේ ප්‍රසාදයකින් ජීවත්වෙන පුද්ගලොයෝ ඉන්නවක් කියලා භාග්‍යවතුන් වහංසේ වදාලා. ඒ වගේම තමන්ටත් හිංසා කර ගනිමින් අන් අයටද හිංසා කරමින් ජීවත්වෙන ඇත්තෝ ලෝකෙ ඉන්නවා කියලයි වදාලි. අවසාන පුද්ගල චරිතය විග්‍රහ කළේ තමන්තද කරදරයක් නැතිව අන් අයටද කරදරයක් නැතිව. ගුණධර්ම අතින් පෝෂණය වෙලා ලෝකයාට ද යහපත කියයාදමින් වැඩඉන්න චරිත මේ ලෝකෙ ඉන්නවා කියලා භාග්‍යවතුන් භහංසේ එදවස සිහිපත් කළා. මෙහි ගතයුතු කාරණාව කිම උන් බහංසේ වදාලේ මේ මානව වර්ගයා අතරත මෙවැනි විභජන ගත, මෙවැනි වෙනස්වීම් සහිත විිවිධ මනෝභාවයන්ට හිමිකම් කියන පුද්ගලචරිත ඕ නෑ තරන් දකින්නට ඉන්නවා කියන එකයි. ඒ අය අතරින් ගුණධර්ම පුරන්නට යම්කිසි අධිගමයක් ලබන්නට ප්‍රයත්න දරණ කෙනා ශාසනයට එකතුවෙලා තමන්ගේ ගුණධර්ම දියුණු කරනව කියලයි තතාගතයන් වහන්සේ සිහිපත් කළේ. එනිසා කාලයාගේ ඇවෑමෙන් තමංගි ජීවිතය දියුණු කරගන්නට ප්‍රයත්න දරනවන පිංවත එයයි වටින්නේ එයයි කළයුතුව පවතින්. තතාගතයන් බහන්සේ පෙරදවස භික්‍ෂු සංඝයා හමුුවේ ඒ සූත්‍රදේශනාව එසේ විග්‍රහයට ලක් කළ. ගග්ගරා පොකුණුතෙර මහත් ස්ශ්‍රද්ධාවෙන් ගෞරවයිෙන්. දම් දෙසුමට සවන්ඳුන් බොහෝ පිරිසක්, අධිගමයන්ත හිමිකම් කියියෝ බවයි සූත්‍රදේශනාව අවසානයෙහි සඳහන් වන්නේි. චම්පානුවර ගග්ගරා කියන පොකුණුතෙර බොහෝ පිරිසකට අධිගම පිණිස වදාල කන්දරක සූත්‍රදේශනාව එසේ නිමාවට පත්වෙෙද්දි පින්වන්ත ඔබගේ අවබෝධය පිණිස පැහැදිලි කරපු ඒ සූත්‍රදේශනාව අපි මෙසේ නිමාවට පත් කරනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මාණු ශාසනාවේ දායිකත්වේ දරන පින්වතුන්ගේ අරමුණුස් සහ ප්‍රාර්ථනාවන් පරලෝ සැපත් දෙමවුපියන් වන H බණ්ඩාරමැණිකේ මෑණියන් සහ TMMS පෙරරාපියනන් දෙපලට පින් අන්මෝදන් කර නිවසුව ප්‍රාර්ථනා කිරීම සඳහත්, න්ද්‍රලතා පියසීලී මහත්මියගේ පසුගිය දෙසැම්බර් දහට වනදිලට යෙදී තිබූ ජන්මදිනයට ආශිර්වාධය ප්‍රාර්ථනා කිරීම සඳහාත් රෝක අතුරව සිටින අතිපූජ්‍ය කොටුගොඩ දම්මාවාසන නාහිමි පාණන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනාකිරීම වෙනුවෙන් දායිකත්වය දරනවා ගල් කිස්ස හුළුදාගොඩ පාර හුළුදාගොඩ උද්‍යානය අංකතිස් දෙකෙන් තුන ඒ එකහි චන්්‍රලතා පියසීලී මහත්මිය. UG. ලීලාවතිී මහත්මියගේ හැත්ත තුන්වන ජන්වදිනේ නිමිති කොටගෙන ඇයට දීර්ඝශ ප්‍රාර්ථනා කිරීම සඳහත්, පරලෝ සැපත් පියානන් ඇතුළු පෞුලේ මියගිය සියලු ඥාතීන්ටත් රට වෙනුවෙන් දිවිපිදූ සියුමරණ විරුවන්ටත් පින්න්නනමෝධන් කර නිවන්සව ප්‍රාර්ථනා කිරීම සඳහත්, පෞුලේ සියලුම දෙනාට සෙත්පැතීම සඳහත්. නුපුර මිියන්ගේ අධ්‍යාපන කටයුත්තු සාර්ථ වීම පිණිස තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම වෙනෙන්, දයිකත්වය දරනවා මැල් සිරිපුර කිරවනායාය පදිංචි, +ජ. ලීලාවතීම හත්මිය ඇතුළු. දදු දරුවන් හා මුණපුර මනිබිරියන් වන, IDඩ කාන්ති IDඩ මාලනී, IDඩ දම්මිකා IDඩ සුසන්ත ප්‍රදීප් කුමාර IDඩ ජයතිලක. නෙතත්වී කෞශල්්‍යයා රසාංජලි දෙලින් සහ විමාශා. ඉංගුරක් ගොඩ අංක එකසි අසූ පහෙන් දෙක තානායම් පාර පදිංචි Mඒ කුසුමලතා මහත්මියගේ දෙෙසැම්බර් එක කොලොස්සන දින පරලෝ සැපත් IG මැනික් එතනාමෑණියන්ට සහ මාර්තු මස තුන්වන දින පරලෝ සැපත් එඒ සිරිසේන පියාණන්ට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්. එ කුස්මලතා මහත්මියයට සහ ඇයගේ සොහයරු. එේ ධර්මසේන සහ බිරිින්ඳ ඉන්්‍ර කුමාරි මහත්මියයට නිදුක් නිරෝගී සව පාර්ථනා කිරීමටත්. සුමීෂා ඉරෝෂණී දියනයටට වාසනාවන්ත දරූපතක් සඳහා තෙරුවන්ගේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීම සඳහත් දයිකත්වය දරනවා හිගුරක් ගොඩ අංක එකසි අසූ පහිෙන් දෙක තානායම් පාරහි පදිංචි එම් මේ කුස්මලත්තා මහත්මිය, RB එක පන්සල පාර පදිංචි එම් මේ ධර්මසේන මහතා සහ බිරිඳ ඉන්ද්‍රා කුමාරි මහත්මිය. වසන දහයකට පෙර පරලෝ සැපත් වූ පාන දුර විසූ වසන්ත ගුණසේකර මහතාට, ූල ංහගේ ේබවි රුදරිගූ මහත්මියයටට කඩී ජෝන් ඒකනායික මහතාට කැල්වින් ඒකනායික මහතාට දොරති ඒකනායික මහත්මියට චූලා ඒකනායික මහත්මාට සහ පවුලේෙන් නැසීගිය සියල්මඥාත හිතෝතුන්ටත් අමරනාත ගන් ගොඩ ගෙදර මහතාට රෝමානිස් හිපුර මහත්මට සෝපී උපාසිකා මාතාවට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් චින්තා ගුණසේ කර මහත්මිය ඇතුළු පවුලේ සමට ලලනි ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ සැමට ඉන්ද්‍රා ගන් ගොඩ ගෙදර මහත්ම ඇතුළු පවුලේ සමට MD ඇලින් ්‍රණහිපුර මහත්මියයට පාලිත දම්මික මංගලිකා යන පවුලේ සැමට දෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහත් චමත් අසංක රෝජනා කවමුදී චින්තක සච්චිනි නවී නැතුරු දූ දරුවන්ටත් ඩිහෙන් සඳරුවී කේමි කෙවෝන යන මුුණපුරු මිනිිබරිියන්ට සෙත් පැතිීම සහ අධ්‍යාපන කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථකවීම පිනිසත්. කොරෝනාාව සංගතයෙන් රට මුදවා ගැනීමට ආශිර්වාද කිරීම සඳහා දායකත්වය දරනවා පාලදුර ආතර් වීද ස්මාවත අංග තිස් සට නිවසේ පදිංචි චින්තා ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ දූ දරු මුොඩුපුරු මිනිිරිියන්. වෛද්‍ය යසස් වී වීරසිංහ දියනියගේ දෙසැම්බර් මස විසි නමවෙන දිනට යෙදී ඇති ජන්මදිනිය වෙනුවෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝශ ප්‍රාර්ථන කිරීම සහත්. ඇගේ ස්වාමි පුරෘෂයා වන ලහිරු හස්ථනායිකම හතාට රෝනාාල් පුතනුවන්ට ජනවාරි මස හයවන දින උපන්දිනය සමරෙන මෙත්සරණී දියනයට සහ සහෝදර බුද්ධික හිරුදනී දෙපලට නිදුක් නිරෝගීස්ුව දීර්ඝාශ පාර්ථනා කිරීම සඳහාත්. දෙමවපියන්ටත් වීරසිංහ පවුලේසා හස්ථනායක පවුලේසි සියලුදිනා ඇතුළුව සංසාරගතඥාතීන්ට ඉක්මන් භාවයකදී චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වේ දරනවා පාදුක්ක මළගල සිරිනිවස අංක දෙසිය පනස් හතනිවසේ පදිංචි ස්වර්ණා හස්ථනායික මහත්මිය. ගල්ල කනු හැත්තෑව පොල්වත්ත නිසේ පදිංචි දෙෙසැම්බර් මස දහන දිට හැත්තෙහත්වන ජන්මදිනය සැමරු, U.G. බිසෝමැනිකේ ආදරණිය මැණියන්ට HMPය අදාස ආදරනය පියානන්ට නිදුක් නිරෝගී චරජීවනය හා දීර්ඝශ පාර්ථනා කිරීම සඳහත්. අපවත් වී වදාල අලවතුරේ දම්ම කිත්ති ස්වාමීන් වහන්සේට පරලෝ සැපත් H ඩිංගිරි බන්ඩ Uජ මුතියන්සේ MR පොඩිනෝන PGG පුංචි මැනිකේ DA පුංචි නිලමේ. HM. ඉකිරි බඩා H.M. පුංචි නිලமே H.M. ලාால் විජිත DMA උඩ රටගෙදර WAARයරත්න M.R පුංචි බඩාහා පරලෝ සපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පෙන් අනමෝදන් කර නිවන් සෝ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්්‍රය දරනවා මීගමුව කරන පදිංචි. ශාමලී අනුරෘද්ධිකා පොඩිමැනිකේ වයන් ගොඩ අනු දෙකෙන් දෙක නිවසේ පදිංචි සුමදා පොඩිමැනිக்கේ அලවව. කේබැල් ඕෝවිට මහා ෙදර නිවසේ පදිංචි අනුර බණ්ඩාර සහ පවිත්‍ර දසනායක යන දූ දරුවන්. දැන්පුන් ්‍යානමෝදනාව සඳහා ගෞරුවනය දේශකයණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සත්ගුණවත් සාධූන් ගෙදායකත්වයෙන් යුක්තව පරලෝ සැපත් වූ බඳුුවර්ගයා විෂයහි පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන ඇත්තන්ට නිරෝගි සුවයේ ප්‍රාර්ථනා කිරීම වගේම මහා සංගරත්නයට නිරෝගි සුවය ප්‍රාර්ථනාකිරීමත් කියන පරම පවිත්‍ර වූ චේතනාවන් පාදක කරගෙන දායකත්ව දරන වගයි සැලවුනේ. එසේ නං ඒ ආරම්මනයම් සියල්ලම තත්තුූ පරිද්දෙන් සාධනය වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදං කරනු ලබනවා දායකත්ව දැරූ දායකැත්තන්නමින් පරලූ සැපත්වූ සියලුම ඥාත්තීන්ටත් අපවත්වේ වදාළ ගරුතර පින්වන්ත මහා සංගරත්නයටත් මේ පින්බලයන් අනුමෝදං කරමු අනුමෝදං වෙත්වා යහපත දකීවා සුගති සංඛ්‍යාත භූමියක උපත ලබාවා සාධකාරදිදේ සිය දෑතිං කළ පිනක්සේ මේ පින අනුමෝදං වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදුකරනු ලබනවා. ඒ වගේම ජන්මදින සමරණ ඇත්තන්ටත් විශේෂයෙන් මහනායක මාහිමිපාණන් වහංසේට නම කියන්නට අවසරයි කොටුගොඩ දම්මාවාස මහනායක මාහිමිපාණන් වහන්සේට නිරෝගිසවය ප්‍රාර්ථනා කිරීම අරමුණ හැටියට ඉදිරිපත් වෙලා තිබුණා. මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සමස්ත මහා සංගරත්නයටත් දායකත්ව දැරූ දායක පිින්වතුන්ටත් මේ පිම්බලයන් පිහිටාවා. හිසේ පටන් පාදාන්තය දක්වාම නිරෝගි සුවය ලැබෙන්නත, ආයුනිරෝගාධි භාග්‍ය සම්පත්තිය පිහිටන්නට. රෝගයක් යැන නාමයක් නොඇසෙන්නත මේ ධර්මානු ශස්සනාවෙන් ජනිත වූ පිම්බල සියල්ලම ඇත්තන්ට එකසේ සමසේ පිහිට පිණිස පවතීවා. දිගාසිරි සැපතම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. සෙසු ආරම්මනත් අත්තුූ පරිද්දෙෙන් සාධනය වේවා මෙවැනි සත්පුරු ශභ්‍යාසයන්හි නියලෙන්නට සියලු දෙනාටම ශක්තිය ධයිර, වාසනාශක්තයම උදාවේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාත සිද්ධ වෙනවා ඇති. आकाशट्टा च बुम्मट्टा देवानागामहिद्दिका पुण्यं अनुमोदित्वा चिरन्द्रक्कं तु लोकशासनम् आकाशट्टा च बुम्मट्टा देवानागामहिद्दिका पुण्यं तं अनुमोदित्वा चिरन्द्रक्कं तु लोकशासनम् ආකා සට්හාචබුම්මට්තා දේවානාගාමහිද්දිකා ප්ඥන් තං අනු මූදිත්වා චිරංරක්හංතු ලූකසාසනං සදුු සදුු සදු සැදැවතුනි ඔබ සවන්තුන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකයන්නන් පහන්සේ වාදදුව මොරොන්තුඩුව කුඩා ගෝනදුව උත්තර ජේතියාරාම මහාවිහාරාධිවාසී, ඓතිහාසික වීතාගමසිරි ගනානන්ත පිරිවෙනෙහි සහ. කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනේ දමිල විශයභාර ආචාර්ය, ත්‍රිපිට කාචාර්ය, ත්‍රිපිටක විශාරද ප්‍රීනාචාර්ය, මහාවංශ පරිවර්ථක මණඩලෙහි දමිලභාෂා මහාවංශ පරිවර්තක පූජ්්‍යපාද වලපනේ ප්‍රථනවංස ස්වාමිත්‍රයණන් වහන්සේ. දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරීවනේ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ, සාධූ, සාධූ. සැදහැවතුනි ඔබටත් පුළුවන් ස්්‍රදේශී සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබාගන්න කතා කරන්න ආගමිකාංශයට බින්දුවයි එකයි එකයි දෙකයි හයිසියානු හතයි එකසිය හතලිහ. බින්දුවයි එකයි එකයි දෙකයි හයිසියානූ හතයි එකසිය හතලිහ මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක්කෝ කැසට පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථනාංකයෙන් විමසන්න බින්දුවයි එකයි එකයි තුන් සය හතයි දහයයි අසූ දෙක බින්දුවයි එකයි. එකයි තුන්සිිය හත්්දයි දහයයි අසූ දෙක ඔබට තෙරුවන් සරණයි.